අද අපිට එක කතා කරන්නේ ලෝකෙම අවදානෙට ලුම් වෙලා තියෙන අබිරහස් කිරිගඩුවර ප්‍රතිමාවක් ගැනයි. කැලිෆෝනියාවේ ජේ පෝල්ගේට් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙන කිරිගඩුවෙන් නිමවපු මේ ප්‍රතිමාවේ ඡායාරූපය ලෝකෙම මහත් අවදානෙට යොමු වෙලා තියෙනවා. ග්‍රීසියේ නැගිනිරට වන්නට පිහිටි කුඩා දූපතක් වුණ ඩිලෝස්සල තිබලා තමයි මේක සොයාගෙන තියෙන්නේ. පුරාවිද්‍යාඥයන්ට අනුව මෙම ප්‍රතිමාව සහිත පූර්ව ක්‍රිස්තු පූර්ව 100 දී පමණ නිර්මාණය වූ එකක් බවයි. මේ ප්‍රතිමා සහිත රූපයේ කුලීන කාන්තාවක් ඉදිරියේ දැරිය අල්ලාගෙන ඉන්නේ ලැප්ටොප් පරගණකයක් කියනකනම් සැබෑවක්. ඒ මොකද අදින් අවුරුදු 3000කට විතර කලින් පරගණකයේ වචනයවත් අනිවාර්යයෙන්ම ඒ අතීත ජනතාව දන්නේ නැහැ කියන එක තර්කානුකූලව අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රතිමාවේ ඉන්න දැරිය අතේ තියෙන්නේ මොකද්ද? දැරිය අතේ තියෙන උපකරණය කැටේමින් පිළිබිඹු වන අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පුරාවිද්‍යාඥයෝ ප්‍රකාශ කරන්නේ මේ දැක්වෙන උපකරණයේ සැබෑ උස සෙන්ටිමීටර 94ක් වන බවත් දිග සෙන්ටිමීටර 120ක් වන බවත්. කොහොම හරි අතීත කාල පරිච්ඡේදයක විසුව ප්‍රභූ සමාජිකයෙකු පාවිච්චි කරපු උපකරණයක් තමයි මේ දැරියගේ අතේ තියෙන්නේ. අනර්ග සැප පහසු පුටුවක සැප පහසුවට අසුන්ගෙන ඉන්න කාන්තාවක් ලැප්ටොප් එකක් බඳු මේ උපකරණය අත තබාගෙන එහි තිරේ මත ඇති දර්ශනයක් දිහා උනන්දුවෙන් බලාගෙන ඉන්න ආකාරය මෙහි තියෙන ප්‍රතිමාව සහිත පුවරුවේ නිරූපණය වෙනවා. මෙහි තියෙන තිරේ මත අත ස්පර්ශ වෙන්නේ නැති වෙන්න ඇඟිලි තුඩු වලින් ඇය තිරේ වාටියෙන් අල්ලාගෙන ඉන්නේ ඉතා තියුණු බැල්මක් හෙලන විදියටයි. දැරියගේ නෙත කාන්තාවගේ නෙතට යොමු වෙලා තියෙන බවකුත් පේනවා. කාන්තාවගේ වම් මත පුටු ඇඳට බර වෙලා ඉන්න විදියටත් අලංකාර කැටයම් සහිත පුටුවකුත් මෙම නිර්මාණයේ අපට දැක බලා ගන්න පුළුවන්. හොඳයි, අපි හිතමු එදා අතීත කාලයේ යුගයක ජීවත් වුණ මිනිස්සු පාවිච්චි කරපු ලැප්ටොප් පරගණකයක් කියලා මේක. අපිට ඒකට හිතෙන්න, ඒකට අනුබල දෙන්න හේතුවක් වන්න ප්‍රධානම දේ වන්නේ මෙහි යතුරු පෝරුවේ පැත්තකින් තියෙන USB port වලට සමාන සිදුරු දෙකක් නිසා. එහෙම තිබුණා කියලා මේක ලැප්ටොප් පරගණකයක් කීමත් සමහර විට අපට හාස්‍යජනක කතාවකුත් වෙනවා. කොහොම හරි එක්සත් ජනපදයේ වාසය කරන පරියක වන දොරති ලොබෙල් මහත්මිය ඩිස්කවරි වැඩසටහනකදී සහභාගි වෙමින් ප්‍රකාශ කරේ මේක ඒ කාලේ භාවිතා කරපු සර්ණාභරණ මංජුසාවක් වෙන්න පුළුවන් කියලා. කාන්තාව සර්ණාභරණ මංජුසාව තුලින් කැඩපත දිහා බලාගෙන ඉන්නවා යන්න ඉදිරිපත් වෙනවා කියලා මෙහිදී මේ පුරාවිද්‍යාඥවරිය යෝජනා කරනවා. ඒ වගේමයි තවත් මතයක් තියෙනවා. එකල භාවිතා කරපු ඉටිලිවීමේ ටැබ්ලට්යක් මෙය කියලා සමහර අය අදහස් කරනවා. ක්‍රිස්ටිනා ටේගෝව් නැමැති ඉතිහාසඥවරිය අදහස් දක්වන්නේ ග්‍රීක ඉතිහාසයේ ඇතිනා දෙවගණයේ ප්‍රතිමාවක් මෙහි පුවරුව තුළ නිර්මාණය වෙනවා කියලා. කොහොම වුණත් නූතන ලෝකයට ග්‍රීසිය හැන්ලුවට ලක් කරන්නට තවමත් ඉඩක් නැහැ කියලා තමයි මේකෙන් අපිට තේරෙන්නේ. අවුරුදු 3000කට පසුවත් ගණිතය, විද්‍යාව, කලාව යන විෂයන්නේදී ලෝකේ අපි තාමත් භාවිතා කරන්නේ පුරාණ ග්‍රීසිය අදහස්. අපි දැනට භාවිතා කරන ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි හෝඩිය පවා ග්‍රීක භාෂාව මත පදනම්ව නිර්මාණය වුණා. ඉංග්‍රීසි ශබ්දකෝෂයේ ග්‍රීක වචන සිය ගණනක් අපට හමු වෙනවා. ලෝකයේම පට්ට ගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ අතිවාරම ග්‍රීසියයි. අපරාධයක වර්ධකරු තීරණය කරන ජූරි සභාව ග්‍රීසියෙම අනුවාදනයක්. කාලයේ මනින ජලබඳුන ග්‍රීකයන්ගේ. බොක්සින්, අස්වරේස්, කෝපෙත්ත, හෙල්ලවිසි කිරීම, දුරපැනීම, මැරතන් දිවීම මේ සියලු ක්‍රීඩාවන් ලෝකෙට හඳුන්වා දෙන්නේ පැරණි ග්‍රීකයන් විසින්. අවුරුදු 4කට වරක් ඔවුන් පැවැත්තු ඔලිම්පික් ක්‍රීඩාවලල අද ලෝකෙම එකතුල පවත්වනවා. පයිතගරස්, ඇරිස්ටෝටල්, හෙරඩෝඩස්, ප්ලේටෝ සහ සොක්‍රටිස් වැනි විද්‍යාඥයන් ජීවත් වුණත් ග්‍රීසියේ ඔන් ලෝකය වෙනස් කරා. එහෙනම් අපි මේ දකින ඡායාරූපය තියෙන්නේ ඇත්තටම පරිගණකයක්ද? ඒක ලෝකයටම
අදටත් හෙටතත් අභිරහසක්ම වෙලා තියේවිද. මේ වගේ අලුත් දේවල් හැමදාම දැනගන්න දැම්ම පේ channel එක subscribe කරන්න.